I am going to tech word sell YouTube channel in a video. I think that is the features and the battery. The display and budget price. Realme C11 can a smartphone unboxing review. I am going to එහෙමනම් මුලින්ම අපි මේ ෆෝන් එකේ box එක unbox කළ බලමු අපිට box එක ඇතුලේ බලා ගන්න පුළුවන් වෙන දේවල් මොනවද කියලා. ඉතින් අපිට සුපුරුදු පරිදි මෙන්න මේ විදිහට කහපාට box එකක් තමයි ලැබිලා තියෙන්නේ Realme C11 කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මම මුලින්ම මෙන්න මේ විදිහට පොලිතින් cover එක ඉවත් කරගෙන ඉන්නම්. එහෙමනම් දැන් අපි මේ box එක open කරගෙන බලමු. ඉතින් open කරාම අපිට මුලින්ම තවත් කහපාට box එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒකත් අපිට Realme කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපිට ඒකේ බලා ගන්න පුළුවන් වෙනවා මේ ෆෝන් එකේ paperworks ටික. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා C11 smart device එක. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ ෆෝන් එකේ charging cable එක. ඉතින් මේක micro USB cable එකක් අපිට data transfer කරන්න charge කරන්න පුළුවන්. ඒ වගේම අපිට ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා මේ ෆෝන් එකේ charging dock එක. ඉතින් මෙන්න මේ දේවල් තමයි ප්‍රධාන වශයෙන් අපිට මේ box එක ඇතුලේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ෆෝන් එක මුලින්ම අතටගත්තු ගමන්ම අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ ෆෝන් එකේ ගොඩක්ම ලස්සන design එකක්. ඉතින් ඒ වගේම තමයි මේකේ අපිට texture එකක් වගේ බලා ගන්න පුළුවන්. ඒ වගේම Realme කියලා ෆෝන් එකේ පිටිපස්සේ සඳහන් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ගොඩක් හොඳ ලොකු display එකක් බලා ගැනීමේ හැකියාවත් මේ ෆෝන් එකේදී අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එකේ buttons and ports ගැන කතා කරමු. අපිට ෆෝන් එකේ දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් වෙනවා volume progress වගේම power button එක. එයාගෙන් ෆෝන් එකේ අනිත් side එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ sim tray එක. ඒ වගේම අපිට ෆෝන් එක යට 3.5 mm headphone port එක, ඒ වගේම speaker grills, micro USB port එක සහ microphone එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ specifications ගැන කතා කරොත් අපි මුලින්ම බලමු මේකේ display එක කොයි වගේද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් අපිට මේකේ ලැබිලා තියෙනවා 6.5 inch IPS LCD display එකක්. ඒ වගේම අපිට මේකේ pixel අගය 720x560 කියන pixel අගයක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපිට මේකේ 264ක් විදියට PPI අගය සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අපිට මේ ෆෝන් එකේ Realme UI 1.0 වගේම Android 10 version එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ chipset එක ගැන කතා කරොත් අපිට මේකේ MediaTek Helio G35 කියන 12 nanometer chipset එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපිට මේකේ octa-core processor එකක් ලැබිලා තියෙනවා. ඒ වගේම GPU ගැන කතා කරොත් අපිට මේකේ PowerVR GE8320 කියන GPU එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ storage ගැන කතා කරොත් අපිට මේකේ 32GB ROM එකක් වගේම 2GB RAM එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ගොඩක් හොඳ gaming experience එකක් මේ phone එකේ ලබා ගන්න පුළුවන් කියලා. නමුත් සාමාන්‍ය මට්ටමක gaming experience එකක් අපිට මේ phone එකේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් දැන් අපි මේ phone එකේ කොයි වගේ gaming experience එකක්ද ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා බලමු. ඒ වගේම මේ ෆෝන් එකේ බැටරිය ගැන කතා කරොත් අපිට මේකේ 5000 mAh non removable battery එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේකේ 10 watt charging බලා ගන්න පුළුවන්. අපිට මේකේ fast charging නම් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙමනම් දැන් අපි මේ ෆෝන් එකේ කැමරා setup එක ගැන කතා කරමු.
අපිට මේ ෆෝන් එකේ ප්‍රධාන වශයෙන් ලෙන්සස් දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ 13 megapixel f2.2 aperture එකක main camera එක වගේම 2 megapixel f2.4 aperture එකක එක depth sensor එක බලාගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ අපිට HDR mode එක, panorama mode එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේකේ 1080p 30fps දක්වා video shoot කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ මේ ෆෝන් එකේ selfie camera ගැන කතා කරොත් අපිට මේකේ 5 megapixel f2.4 aperture එකක එක 27mm wide angle selfie camera එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකෙත් අපිට panorama mode එක බලාගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම selfie camera එකෙත් අපිට 1080p 30fps දක්වා video shoot කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි ප්‍රධාන වශයෙන් අපිට මේ Realme C11 කියන smartphone එකේ cameras ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ Realme C11 smartphone එකෙන් capture කරගත්තු photos කීපයක්. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වීඩියෝක් වෙන්න තිය කියලා. ඉතින් ඔයාලට වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයාලා වීඩියෝ එක කැමති නම් අනිවාර්යෙන් පහල තියෙන ලයික් බටන් එක ගමන්න. ඒ වගේම අපේ channel එක තමයි subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පහල තියෙන රතුපාට subscribe button එක වලින් හැපෙතෙන් ඉන්න bell icon එක ගමන්න. එතකොට ඔයාලට මේ වගේ වටිනා වීඩියෝස් වල ගාඩම notification නෝස් එක ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔයාලා යාළුවන්ටත් මේ වීඩියෝ එක වටිනා කිදේට නඩුවා share කරන්න. ඒ වගේම ඔයාලා අදස් පහල comment කරන්න අමතක කරන්න එපා. අපි තවත් මේ වගේ වටිනා වීඩියෝස් ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි තවත් වටිනා වීඩියෝ ඉදිරියේදී හමු වෙමු. එතකොට සුබ දවසක්.